සුබ දවසක් වේවා කොරියන් ලයිව් ක්ලාස් එකත් එක්කයි සම්බන්ධ වෙලා ඉන්නේ අපි සාකච්ඡා කරන්නේ කොරියන් ලයිව් ක්ලාස් එකේ 60 වෙනි පාඩම මේ පාඩමේදී අපි මෙන්න මේ වගේ වාක්‍ය නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා ඔයාට අහන්න ඕනේ මෙන්න මේ වගේ දෙයක් ඔයා අහන මෙන්න මෙහෙම પાස්පෝර්ට් එක හදන්න ඕනේ හදන්නේ කොහොමද කියලා දන්නවද ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවකදී ඔයාට උත්තර දෙන්න පුළුවන් પાස්පෝර්ට් එක හදන විදිය දන්නවා પાස්පෝර්ට් එක හදන විදිය දන්නේ නැහැ අද වශයෙන් ඔයාට උත්තර දෙන්න පුළුවන් කමකුත් තියෙනවා අපි තවත් උදාහරණයක් ගමු සෝල් යොක්කකට යන්න ඕනේ මොන බස් එකේද යන්න ඕනේ කියලා දන්නවද කියලා ඔයාට අහන්න ඕනේ කෙනෙක්ගෙන් ඔයාට සෝල් යොක්කකට යන්න ඕනේ ඉතින් ඔයා අහන ওই විදිහට තමයි එතකොට මෙහෙම ඇහුවාන් පස්සේ කෙනෙකුට උත්තර දෙන්න පුළුවන් කමක් තියෙනවා සෝල් යොක්කකට යන විදිහ එයා පාර කියන්න පුළුවන් එහෙම නැත්නම් එයා කියන්න පුළුවන් මම සෝල් යොක්කකට යන විදිහ බස් එකේ මොන බස් එකේද නගින්න ඕනේ කියලා දන්නේ නැහැ කියලා එයාට උත්තර දෙන්න පුළුවන් කමකුත් තියෙනවා එහෙම නැත්නම් අපිට කියන්නට ඕනේ මට බෑග් එකක් ගන්න ඕනේ කොහෙන්ද ගන්න ඕනේ කියලා දන්නවද කියලා ඔයා කෙනෙක්ගෙන් අහනවනะ කොහොමද මෙන්න මේ වගේ වාක්‍ය කොරියන් වලින් අහන්නේ අද සාකච්ඡා කරන්නේ අන්න ඒ හා සම්බන්ධ ව්‍යාකරණය ඇත්තටම ඔයාට මේ වගේ වාක්‍ය නිර්මාණය කරන්න භාවිතා කරන්න ඕනේ කරන ව්‍යාකරණය තමයි එන්ජි නෙන්ජි අල්දා මුරුදා කියන ව්‍යාකරණය එන්ජි නෙන්ජි අල්දා මුරුදා කියන ව්‍යාකරණය තමයි භාවිතා කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් වඩ තේරෙනවා ඇති අපි කලින් ගත්ත උදාහරණ වාක්‍ය තුල මොනතරම් අදහසක් තියෙනවද? ඉතින් ඒ වගේම තමයි අපි සාමාන්‍යයෙන් එදිනදා කතා බහේදී මේ වගේ වාක්‍යයන් නිර්මාණය කරන්න මොනතරම් අවස්ථාවන් යෙදෙනවද කියන එක. ඉතින් ඔයාලට මේ ව්‍යාකරණය පිළිබඳව අද සම්පූර්ණයෙන්ම අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම කෙනෙක් යම් කිසි ප්‍රශ්නයක් ඇහුවොත් මේ හා සමාන ප්‍රශ්නයක් ඇහුවොත් निवेदम उत्तर दुलवांकम के प्रश्न अहन अस्ताव के व्याकरण भावित वाक्य निर्माण किरी मेहकियाव तीन मैंने मे व्याकरण पीलिबंधव अभी इगनकुट अट मूलिक कारणवतम मे व्याकरण अभी क्रियापदेकट विशेषण पदेकट इकन मेन मे दिखतम अट युतुकान पुलवांकमाक्तिये इट पास नाम पदेकट तेकुतुकान पुल नाम पदेकट युतुकुट නිකම්ම බෑ ඊදා කියන ක්‍රියාපදය විශේෂණ පදයේ එකතු කිරීම තුළ තමයි අපිට සම්පූර්ණයෙන්ම මේ ව්‍යාකරණය භාවිත කිරීමේ හැකියාව තියෙන්නේ උදාහරණයක් හැටියට අපි බලමු මුලින්ම විශේෂණ පද වලට කොහොමද මේ ව්‍යාකරණ එකතු වෙන්නේ ඊට පස්සේ අපි බලමු ක්‍රියාපද වලට කොහොමද මේ ව්‍යාකරණ ප්‍රත්‍ය එකතු කරන්නේ කියලා දැන් මෙතනදී ඔයාලට පැහැදිලි කරගන්න පුළුවන්කමක් තියෙනවා මේ ටික බැලුවම පස්සේ චොත්තා චොත්තා ඊට පස්සේ මන්තා නොප්තා සහ නොල්තා කියලා අපි වචන හතරක් අරන් තියෙනවා චොත්තා කියන්නේ හොඳයි මන්තා කියන්නේ බහුල ගොඩක් කියන අදහස නොප්තා කියන්නේ උසයි කියන අදහස ඊළඟට නොල්තා කියලා කියන්නේ පළල් කියන අදහස මේවා මොනවද මේවට කියන්නේ විශේෂණ පද කියලා නැත්නම් කොරින් වලින් කියලා හියොන්යොන් සා කියලාත් කියනවා විශේෂණ පද වලට වාට බලා ගන්න පුළුවන් කමක් තියෙනවා වරහන තුල එන් කියලා තියෙනවා ඊට පස්සේ වරහනෙන් පිට අල් නයන් විතරක් තියෙනවා ඊට පස්සේ නන් ඊළඟට ජී අල්දා මුරුදා කියලා තමයි තියෙන්නේ මේ අනුව පැහැදිලි කර ගන්නට ඕනේ විශේෂණ පදයක හල් කිරීමක් තියෙනවා පක්ෂිමයක් තියෙනවා නම් හල් කිරීමක් එහෙම නැත්නම් පක්ෂිමයක් තියෙනවා නම් මොකද්ද වෙන්නේ හල් කිරීමක් හෝ පක්ෂිමයක් තියෙනවා නම් එතනට ඊට පස්සේ අල් නයන් එන් කියන එක තමයි එකතු වෙන්නට ඕනේ ඊට පස්සේ ජී අල්දා මුරුදා කියන එක එකතු කරන්න පුළුවන්කමක් තියෙනවා චෝන්ජි අල්දා නැත්තම් අල්දා කියන එකත් ඇත්තටම අපි නිකම්ම අල්දා කියලා කියන්නේ නැහැ නේද අරායෝ නැත්තම් අම්නිකා කියලා එහෙට අහන්න පුළුවන් අරායෝ කියලා ඇහුවොත් එහෙම ප්‍රශ්නයක් නේද අම්නිකා කියලා ඇහුවත් ප්‍රශ්නයක් එතකොට අරායෝ කියලා ඇහුවත් එකයි අම්නිකා කියලා ඇහුවත් හරි එහෙම නැත්තම් ආසේයෝ කියලා අහන්නත් පුළුවන්කමක් තියෙනවා මේ ක්‍රම දෙක තුනම ඔයාලට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා එතකොට චොත්තා කියන දැන හල් කිරීමක් තියෙනවා එතනට අපි එන් කියන එක තමයි ඉදතු කරන්නේ අල් හයන්නයි එහා පැත්තේ තියෙන ස්වර අ අක්ෂරයත් එක්ක එකට ඉදතු වීම තුළ මේක මෙහෙම සබ්දනා චෝහු නෙවේ සබ්ද වෙන්නේ චෝඋන් කියලා සබ්දම සබ්ද වෙන්නේ චෝඋන්ජි චෝන්ජි කියලා තමයි શબ્ද වෙන්නේ චෝන්ජි ආරයෝ කියලා අහනවා. ඔයාලට අහන්න පුළුවන් මේ කැමරාව හොඳද කියලා දන්නවද කියලා කෙනෙක්ගෙන් අහනවනේ කොහමද අහන්නේ? ඊකේ කැමරාව චෝන්ජි ආරයෝ ඊ කැමරාව චෝන්ජි ආරයෝ නැත්නම් කසරාමි චෝන්ජි ආරයෝ ඒ පුද්ගලයා ඒ මනුස්සයා හොඳයිද කියලා දන්නවද? කියලාට කෙනෙක්ගේ විමසීමක් කරන්න පුළුවන් ප්‍රශ්න කිරීම කරන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟ තවත් හල් කිරීමක් මන්තා මන්තා කියලා කියන්නේ බහුලයි ගොඩක් කියන අදහස. මෙතනින් දයන් නැයි කරලා බැලුවම අපිට පැහැදිලි හල් කිරීමක් තියෙනවා. ඒ හින්දා අපිට එන් ජී අල්දා මුරුදා කියන කේ ගොතු කරන්න පුළුවන්. එතකොට මෙතනත් පැහැදිලි මන්තා කියන තැන හල් කිරීමක් තියෙන එහා පැත්තේ තියෙන සොර අක්ෂරයක්. ඒ හින්දා මේ දෙක එකට එකතු වෙනවා. කොහොමද શબ્ද වෙන්නේ එතකොට? මාන ජී අල්දා
मुरदा मैं देखेंगे ओने का भाविता करने बोला मानंजी अल्दा मुरदा ते कलिनो मान के अल्दा वेनुवट अरायु नेतांग अम्मिका नेतांग आसेयो आदिवासी वाट अहन्न पुलुवन कमक तियेनवा ने मानंजी अरायो मानंजी अरायो तोनी मानंजी अरायो किलो वाट एम अहन्न पुलुवन कमक तियेनवा එතකොට ඊළඟට නොප්තා කියන වචනය ගත්තොත් එහෙම උසයි කියන අදහසනේ නොප්තා. එතන හල්කිරීමක් තියෙනවා නේද? කොහොමද මේ ව්‍යාකරණ ප්‍රතිකුත් වෙන්නේ එතකොට? මෙතනදිත් හල්කිරීමක් තියෙන හින්දා අපිට ංජි අල්දා මුරදා කියන එක එකතු කරන්න පුළුවන්. නොප්ංජි අරයෝ නොප්ංජි මුල්ලායෝ ආදී වශයෙන් ඔයාට කියන්න පුළුවන්කමක් තියෙනවා. මේ කන්ද උසයි කියලා දන්නේ නැහැ කියලා කියනවනම් කොහොමද කියන්නේ? ඊසානේ නොප්ංජි මුල්ලායෝ ඊසානේ නොප්ංජි මුල්ලායෝ එහෙම කියන්න පුළුවන්. මම දන්නේ නැහැ අපේ රටේ මේ කන්ද උසයි කියලා මම දන්නේ නැහැ. කොහොමද කියන්නේ? අපේ රට ඇතුළත නම් මම දන්නේ නැහැ මේ කන්ද උසයි කියලා. උරිනරයසොන ඊසානේ දුප්ංජි මුල්ලාසයෝ කියලා කියන්න පුළුවන්. උසයි කියලා දැනගෙන හිටියේ නැහැ කියලා. ඒකට අදහස මොරදා කියන එක අපිට අතීත කාර කරන්න පුළුවන් කමක් තියෙන මුල්ලාස ඊසානේ උරිනරයසොන ඊසානේ නොපුංජි මුල්ලාසයෝ නොප්තා කියන තැනට මොකද එකතු වෙන්නේ? එන්ජි. ඊට පස්සේ අල්දා මුරදා දෙකෙන් එකක් එකතු කරන්න පුළුවන්. දන්නේ නැහැ කියලා කියන්නේ හින්දා මුල්ලායෝ කියලා කියන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඒක ප්‍රශ්නාර්ථයක් වගේම යථාර්ථයෙන් වුණත් අපිට කියන්න පුළුවන් කමක් තියෙනවා. පැහැදිලිද? ඊට පස්සේ අපි ගත්තොත් එහෙම නොල්තා කියන වචනේ නොල්තා කියන්නේත් හල් කිරීමක් තියෙනවා විශේෂණ පදයක්. ඒ හින්දා එන්ජි අල්දා මුරදා කියන දෙක තමයි අපි එකතු කරන්නේ. නොල්බන්ජි අරයෝ නොල්බන්ජි හරයෝ නොල්බන්ජි මුල්ලායෝ. මම මේ පාර පළල් කියලා දන්නේ නැහැ. අපි කොහොමද කියන්නේ? ජයගා ඒකේ නොල්බන්ජි මුල්ලායෝ නොල්බන්ජි මුල්ලායෝ නැත්තවට කියන මම මේ පාර පළල්ද කියලා දන්නේ නැහැ. ජයගා කකිරන් නොල්බන්ජි මුල්ලායෝ මම මේ පාර ලොකුයිද කියලා පළල්ද කියලා දන්නේ නැහැ. මේ විදිහට වැඩ කියන්න පුළුවන් කමක් තියෙනවා නේද? අපි මෙතනදී ඇත්තටම උත්සාහ කරන්නේ කොහොමද විශේෂණ පදයකට අපි මේ එන්ජි නොන්ජි අල්දා මුරදා කියන ව්‍යාකරණ එකතු කරන විදිහ. ඉතින් මේකේ වාක්‍ය නිර්මාණය කරන එක අපිට කිසිම ගැටලුවක් නැහැ කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම අපි මෙතනදී බලන්නට ඕනේ කොහොමද ක්‍රියාපදයකට කොහොමද විශේෂණ පදයකට අපේ මේ ව්‍යාකරණ ප්‍රතිකුත් කරන්නේ කියලා. ඊළඟට බලන්න පිස්සාදා කදා තරදා යප්පදා කියන වචන ටිකත් අපිට බලා ගන්න පුළුවනේ. මේවටත් මේවත් ඇත්තටම බැලුවම පස්සේ අපි දන්නවා හල් කිරීම නැති නේද? ඒ කියන්නේ මේවත් ඇත්තටම විශේෂණ පද. හැබැයි මේ වගේ මොනවද නැත්තේ? හල් කිරීමක් නැහැ. එහෙම දැනෙති කෙරෙම ඔයාට අල් නයන්න ඊළඟට ජී අල්දා මුරදා කියන එක එකතු කරන්න පුළුවන්. දැන් පිස්සාදා කියන එකේ දයන් නයින් කරා. මොකද පිස්සාදා කියන තැන දයන් නයින් කරන් පස්සේ අපිට හල් කිරීමක් බලා ගන්න පුළුවන්ද? පක්ෂිමයක් තියෙනද? මෙතන නැහැ. පැහැදිලි පිස්සාදා කියන එකේ නැහැ. ඒ හින්දා කෙලින්ම අල් නයන්න ඊළඟට ජී අල්දා මුරදා කියන එක එකතු කරන්න පුළුවන්. පිස්සංජි අල්දා නැත්නම් පිස්සංජි මුරදා කියලා කියන්න පුළුවන්. ඔල්මනා පිස්සංජි මුල්ලායෝ කොච්චරක් නම් ගණන්ද කියලා දන්නේ නැහැ. හරිද? පිස්සාදා කියන එකට මේකත් විශේෂණ පදයක්, හුන්යොන්සා එකක්. හැබැයි මෙතනදී හල් කිරීමක් නැහැ. ඒ හින්දා අල් නයන්න ඊළඟ ජී ඊළඟ අල්දා හෝ මුරදා කියන එක එකතු කරන්න පුළුවන්. අර කලින් එක වගේමයි අරායෝ අසේයෝ අම්නිකා කියලා ප්‍රශ්න කරන්න පුළුවන් කමක් තියෙනවා. ඊට පස්සේ මුරදා කියන එක අපි ගත්තොත් මුල්ලායෝ මුරුම්නිකා කියලා හැම වුණත් අර ප්‍රශ්න කරන්න පුළුවන් කමක් තියෙනවා. මේ ක්‍රම දෙක තුනම අපට භාවිතා කිරීම හැකියාව තියෙනවා. ඊළඟ වචනේ කදා. කදා කියන්නේ මොකද්ද? කදා කියලා කියන්නේ විශාලයි කියන එක. මේක විශේෂණ පදයක්. මේක කොච්චරක් ලොකුයිද කියලා මම දන්නේ නැහැ. කොහොමද කියන්නේ? ඊගෝ ඊගෝ ඔල්මනා ඔල්මනා කියලා කියන කෝපමන කොච්චර කියන අදහස. ඔල්මනා කංජි මුල්ලායෝ ඊගෝ ඔල්මනා කංජි මුල්ලායෝ මේක කොච්චර ලොකුද කියලා දන්නේ නැහැ. ඔයාලට වැවක් පෙන්නලා කියන්න පුළුවන් මේ වැව ලොකුයිද කියලා දන්නවද? මේ වැව ලොකුයිද කියලා ඔයා දන්නවද කියලා කෙනෙක්ගෙන් ඔයාට ප්‍රශ්නයක් කරන්න පුළුවන්. ඊ හොසුගා ඔල්මනා කංජි අරයෝ ඊ හොසුගා ඔල්මනා කංජි අරයෝ මේ වැව කොච්චරක් නම් ලොකුයිද කියලා දන්නවද කියලා අහනවා. එතකොට එයාට කියන්න පුළුවන් මම වැව කොච්චරක් ලොකුයිද කියලා දන්නේ නැහැ කියලා ඔයාට උත්තර දෙන්න පුළුවන්. කොහොමද කියන්නේ? ඊ හොසුගා ඔල්මනා කංජි මුල්ලායෝ ඊහෝසුගා ඔල්මනා කංජි මුල්ලායෝ කියලා ඔයාලට ඒ විදිහට උත්තර දෙන්න පුළුවන්කමක් තියෙනවා. ප්‍රශ්නයක් අහනවා වගේම ප්‍රශ්නයකට උත්තර දීමේ හැකියාවත් මෙතනදී තියෙනවා කියන එක මතක තියාගන්න ඕනේ. ඊළඟ වචනේ බලන්න යෙප්පදා කියන එක. යෙප්පදා. යෙප්පදා කියන්නේ ලස්සනයි කියන අදහසනේ. මෙතන හල් කිරීමක් තියෙනවද? පැහැදිලිවම යෙප්පදා කියන වචනේ හල් කිරීමක් නැහැ. එහෙනම් මෙතනට අල් නයන්න ඊළඟ ජී අල්දා හෝ මුරදා කියනකින් ඉක්තු කරන්න පුළුවන් කමක් තියෙනවා. යෙප්පුංජී අරයෝ යෙප්පුංජී මුල්ලායෝ කියලා වැඩි කියන්න පුළුවන් කමක් තියෙනවා.
ඔයාට අහන්න පුළුවන්කමක් තියෙනවා කෙනෙක් ගැන කියලා ගෑනු ළමෙක් ගැන කියලා එයා ලස්සනයිද කියලා දන්නවද කියලා වගේ යාළුවෙන් අහන්න බුලා කොහමද අහන්නේ ක චින්ගු ගා නැත්නම් ක යෝජා ගා ඒ ගෑනු ළමයා යෙපුංජි අරායෝ ලස්සනයිද කියලා දන්නවද කියලා අහන්න පුළුවන් එතකොට එයා කියනවා මම දන්නේ නැහැ එයා ලස්සනයිද කියලා කොහොමද කියන්නේ චොනන් නැත්නම් චොනන් කියලා කියන්නත් චොනන් කියනකොට වඩා චෙගා කියලා කිව්වත් කමන්නේ චෙගා කචින්ගු ගා නැත්නම් ක යෝජා ගා යෙපුංජි මුල්ලායෝ ලස්සනයිද කියලා දන්නේ නැහැ යෙපුංජි මුල්ලායෝ කියලා කියන්න පුළුවන් කමක් තියෙනවා ඉතින් මේ වගේ තැන් වලට අමතරව තව ඔයාලට ඔල්මනා කියන වචනේ දාපොත් එහෙම තාවත් ගොඩක් කියන අදහස දෙන්නත් පුළුවන් කමක් තියෙනවා ඔල්මනා යෙපුංජි මුල්ලායෝ කියලා කිව්වොත් එහෙම පුදුම ලස්සනක් තියෙන්නේ කියන අදහස යතර මේ කියලා මෙතනදී අදහස් වෙන්නේ හරි ඊට පස්සේ අපි බලමු ක්‍රියාපදයකට කොහොමද මේ ව්‍යාකරණ ප්‍රත්‍යකුතු කරන්නේ කියලා ඇත්තටම ක්‍රියාපදයකදී අපි දැන් කලින් කතා කරේ විශේෂණ පදවල හල්කිරීමක් තියෙනවා නම් කොහොමද වෙන්නේ කියලා අපි පැහැදිලි කරා විශේෂණ පදයක් තියෙනවා අ ඊට පස්සේ අල් නයන් ඒ කියන්නේ න් ජී අල් දමුරුදා වශයෙන් ඉක්ුතු වෙනවා හල්කිරීමක් නැත්නම් අල් නයන් විතරක් ඉක්ුතු කළා ජී අල් දමුරුදා කියලා ඉක්ුතු වෙනවා කියලා පැහැදිලි කරගත්තා දැන් මෙතන ඊළඟට අපි කතා කරන්නේ ක්‍රියාපද ක්‍රියාපදවලදී නම් किसी में गैटल वन है मेथन दिया पीट इकुतु करान पुलांग का माती है ना नंजी के ने हाल के लिए माती बुनातन नेता प्रश्न अन्य नंजी अल्दा मुरदा के लता मा इकुतु वेन उदाहरण बालु मुक्ता चत्ता सादा पोदा के लापी क्रियापद हतरा करान दिना मुक्ता के अने खाना इतो कोड़े आप इट आहान पुलांग खाना वाद के लिए दान वाद मोंग नंजी आरायो मुक्ता के ने के दायन नाइं करा नंजी अल्दा हो मुरदा इकुतु करान पुला मोंग नंजी आरायो එයා මාළු කනවද කියලා දන්නවද කියලා ඔය අහනවනේ කොහමද අහන්නේ කගා සෙන්සෝනල් මොංගනංජි අරයෝ කගා සෙන්සෝනල් මොංගනංජි අරයෝ කියලා ඔයට අහන්න පුළුවන් කමක් තියෙනවා නැත්නම් කෙනෙකුගේ නමක් කියලා අපි කියනවා කොහමද අමිත් මාළු කනවද කියලා දන්නවද කගේ හරි අහනවා අමිත් මාළු කනවද කියලා දන්නවද කියලා අහනවා කොහමද අනේ අමිෂීගා සෙන්සෝනල් මොංගනංජි අරයෝ කියලා අහන්න පුළුවන් එතකොට ඔයාට උත්තර දෙන්න පුළුවන් අමිත් මාළු කනවද කියලා දන්නේ නැහැ කොහොමද කියන්නේ ආමේෂේගා සෙන්සෝනල් මොංගනංජි මුල්ලායෝ මොංගනංජි මුල්ලායෝ කියලා උත්තර දෙන්න පුළුවන්කමක් තියෙනවා තේරෙනවනේ දැන් අපි මොන වගේ ව්‍යාකරණයක්ද මේ කතා කරන්නේ කියලා ඉතින් මේ වගේ ව්‍යාකරණ ඔය නිතරම කතා බහේදී භාවිතා කරනවා සිංහලෙදී නම් භාවිතා කරනවා ඉතින් කොරියනුත් කතා කරනකොට ඔයාලට මේ ව්‍යාකරණ භාවිතා කරමින් මේ වගේ වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්කමක් තියෙනවා අපි තව වචනයක් ගමු සදා කියන එකේදී බලන්න මෙතන හල් කිරීමක් පැහැදිලිවම නැහැ නේද හසදා කියන එක එහෙනම් මෙතනටත් මොකද්දුනේ නංචි අල්දා මුරුදා කියන එක එකතු වුණා මොක්තා කියන එක හල් කෙරෙමත් තිබුණා ඒත් අපි මොකද කරේ නංචි අල්දා මුරුදා කියන එක තමයි එකතු කරේ එහෙනම් සදා කියන තැනටත් අපිට කියන්න බලා සානංචි මුල්ලායෝ සානංචි අරයෝ කියලා වට ප්‍රශ්න කරන්නත් ඒ වගේම අතාරිතේ වාක්‍ය නිර්මාණය කරන්නත් පුළුවන්කම තියෙනවා පැහැදිලි නේද වට අහන්න පුළුවන්කම තියෙනවා මෙන්න මේ විදිහට මේ වතාවේ එළවලු මිලදී ගන්නවාද කියලා දන්නවද කියලා අහන්නවා කොහොමද එහෙම දෙයක් අහන්නේ ඊබොනේ ඊබොනේ චේසෝරල් සානංචි ආරයෝ 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 කියලා කියන්නේ මොකද්ද දන්නවද නැත්නම් ඊබොනේ චේසෝරල් සානංචි ආසේයෝ කියලා අහන්න පුළුවන් නැත්නම් ඊබොනේ චේසෝරල් සානංචි අම්නිකා කියලා එහෙම අහන්න පුළුවන්කමක් තියෙනවා පැහැදිලි නේද මෙන්න මේ විදිහේ අදහසක් තමයි මූලික වශයෙන්ම මේ ව්‍යාකරණේ තියෙන්නේ සෝල් වලට යන්න ඕනේ සෝල් වලට යන්නේ කොහොමද කියලා දන්නවද කැමරාවක් මිලදී ගන්න ඕනේ කොහොම කැමරාවක් මිලදී ගත්තොත්ද හොඳ මෙන්න මේ වගේ අදහස් සහිත වාක්‍යයන් තමයි මේ එන්ජි නංජි කියන ව්‍යාකරණය භාවිත කරලා ව්‍යාකරණ නිර්මාණය කරන්නේ ඊට අමතරව අපිට පොඩ්ඩක් පහලට ආවන් පස්සේ බලා ගන්න පුළුවන්කමක් තියෙනවා මේ ව්‍යාකරණයම අපිට ප්‍රශ්නාර්ථයෙන් යුක්තව විමසීම් කිරීම සඳහාත් භාවිත කරන්න පුළුවන්කමක් තියෙනවා. ඔයා දන්නවා ප්‍රශ්නයක් අහනකොට මෙන්න මේ දේවල් භාවිත කරන්න පුළුවන්. ඔන්ජේ කියන්නේ කවද්ද කියන අදහස. ඔල්මා ඔල්මා කියන්නේ කීයේද කියන අදහස. නුගු කියන්නේ කවුද කියන අදහස. ඔත්ඔක්කේ නැත්නම් ඔත්ඔත්තා කියන අදහස. කොහොමද කියන අදහස. මෙන්න මේවත් අපිට භාවිත කරන්න පුළුවන්. ඒක ඉතින් ඔයා බලන්නට ඕනේ නම් මෙන්න මේ වගේ ප්‍රශ්නාර්ථයේ වචන භාවිත කරලා මොන වගේ වාක්‍යයක්ද නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ වගේ දෙයක් උදාහරණයක් හැටියට අපි ගත්තොත් එහෙම පළවෙනි වාක්‍යය ඉඳන් පස්වෙනි වාක්‍යය දක්වා අපිට කතා කරන්න පුළුවන්කමක් තියෙනවා. ඊට කලින් මේ chart එකේම බලන්න මැද ඊට පස්සේ ng hari ng hari කියන එක අපිට එකතු කරන්න පුළුවන්කමක් තියෙනවා.
ඊට පස්සේ අල්දා මුරදා එහෙම නැත්නම් ඔයාට තව මේ දේවල් භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ අල්දා මුරදා කියන එකට අමතරව තවත් වැඩ කියන්න පුළුවන් කරච්චිදා නැත්නම් මරහදා නැත්නම් කුංකුම්හදා. මෙන්න මේවත් භාවිතා කරන්න පුළුවන්. මෙන්න මේවා කොහොමද භාවිතා වෙන්නේ කියලා තමයි මම දැන් ඔයාට පොඩ්ඩක් පැහැදිලි කරන්න මේක ඔයා පොඩ්ඩක් විමසිල්ලෙන් බලන්නට ඕනේ. එහෙම නැත්නම් පොඩ්ඩක් තේරුම් ගන්න අමාරුයි. මෙන්න මේ විදිහේ දෙයක්. පිගා ඔන්ජේ කචිනන්ජි මුරගෙසයෝ. පිගා ඔන්ජෙ කචිනන්ජි මුරගෙසයෝ. පිගා කියන්නේ පී කියන්නේ වැස්සට ගා ආවේ කර්තෘත්වය හඟවන්න පිගා වැස්ස ඔන්ජෙ කොයි වෙලාවට කවද්ද කියන එක ඔන්ජෙ කෙනෙක්ගේ කවද්ද කොයි වෙලාවටද කීයටද කියන අදහස් තියෙනවා නේද? එතකොට පිගා ඔන්ජෙ කොයි වෙලාවට කචිදා කියලා කියන්නේ මොකද්ද? කචිදා කියලා කියන්නේ නවතිනවා කියන අදහස. ඔන්ජෙ පිගා නැත්නම් එහෙම කියන්න පුළුවන් පිගා ඔන්ජෙ කචිනන්ජි එතකොට නන්ජි කෙනෙක් ආව කචිදා කියන දැනට කචිදා කියන ක්‍රියාපදේ දයන් අයින් කරලා නන්ජි කෙනෙක් එකතු කරා කචිදා කියලා කියන්නේ මොකද්ද කචිදා කියලා කියන්නේ ක්‍රියාපදයක් නේ කචිදා කියලා කියන්නේ ක්‍රියාපදයක් එතකොට මේකට අපි නන්ජි කෙනෙක් එකතු කරා කචිනන්ජි මොකද ඊට පස්සේ එකතු කරලා තියෙන්නේ මුරගෙසයෝ කියලා එකතු කරලා තියෙනවා වැස්ස කොයි වෙලාවෙ ඉවර වේවිද කියලා දන්නේ නැහැ පහදලිද මෙන්න මේ විදිහට කියන්න පුළුවන්කමක් තියෙන මේ වගේ වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි කලින් කතා කරාට වඩා පොඩ්ඩක් වෙනස් නේ. ප්‍රශ්නාර්ථයක් වගේ එකක් එකතු කරලත් අපිට මේ වාක්‍ය නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. දෙවෙනි වාක්‍ය බලමු. සාසේ ඇත්තටම චෙගා මම මූල් මොග්නංජි මුරගෙසය මූල් මොග්නංජි මුරගෙසය. දැන් මූල් කියන්නේ මොකද්ද? මොනවද කියන අදහස තමයි මේ මූල් කියන එකේ තේරුම වන්නේ. එතකොට චේගා සාශීල ඇත්තටම චේගා මාම මුවල් මොග්නංජි මොනවද කන්නේ කියලා මුරගෙසයෝ දන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඔයා කොහේ හරි රටකට යනවා. කොරියාවට ඔයා එනවා. ආපුවාම ඔයාට කරුවෙන් කෑමක් හම්බෙනවා. ඔයා කනවා. හැබැයි ඔයා දන්නේ නැහැ අනේ මේකේ මොනවද තියෙන්නේ කියලාවත් දන්නේ නැහැ. ඉතින් ඔයාට ඒ වෙලාවට කියන්න බලා සාශීල ඇත්තටම චේගා මුවල් මොග්නංජි මුරගෙසයෝ මම මොනවද මේ කන්නේ කියලා දන්නේ නැහැ. කියලවට කියන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඔයා පැහැදිලි කරගන්න අපේ මේ ව්‍යාකරණය අර වගේ ප්‍රශ්නාර්ථයේ වචනත් එකතු කරලා වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් අපි කතා බහ කරනකොට නිතරම භාවිතා කරනවා. ඉතින් මට කොරියෙන් හරියට ඉගෙන ගත්තොත් එහෙම මේ වගේ වාක්‍යම් භාවිතා කරලා මේ වගේ ව්‍යාකරණම් භාවිතා කරලා වාක්‍ය නිර්මාණය කිරීම හැකියාව තියෙනවා. අපි පොඩ්ඩක් තුන්වෙනි එකටත් ගිහිලා බලමු. නුගුහගෝ ඊයාගිහානංජි අරායෝ නුගුහගෝ ඊයාගිහානංජි අරායෝ කියලා අහනවා. නුගු කියන්නේ මොකද්ද? නුගු කියන්නේ කවුද කියන අදහස. නුගු හාගෝ කියන්නේ මොකද්ද? කවුරුත් එක්ක කියන අදහස. කවුරුත් එක්ක ඊයාගි හදා කියන තැනට එකතු කරා මොකද්ද? නංජි කියන එක. ඊයාගි හානංජි ආරායෝ කියලා අහනවා. ඊයාගි හානංජි ආරායෝ. මොකද්ද මේ කියන්නේ? නුගු හාගෝ කාත් එක්ක ඊයාගි හානංජි කතා කරනවාද කියලා ආරායෝ දන්නවද කියලා අහනවා. අපිට දැන් බලාගන්න පුළුවන් ඔයගේ යාළුවෙක් වෙන්න පුළුවන් නැත්නම් කවුරු හරි ඥාති කෙනෙක් වෙන්න පුළුවන් ෆෝන් එක අරගෙන එළියට ගිහිල්ලා කතා කර කර ඉන්න එතකොට ආන අර කාර්තිකද කතා කරන්නේ කියලා දන්නවද අන්න එහෙම තැනකදී ඔයාලට මේ විදියටම ඔයාලට අහන්න පුළුවන් නුගහගෝ යාගිහානංජි අරායෝ නුගහගෝ යාගිහාගෝ ඉන්නංජි අරායෝ කියලා ඔයාලට අහන්න පුළුවන්කමක් තියෙනවා එහෙනම් පැහැදිලිවම යාගිහදා කියන තැනට මොකද එකතු කළේ යාගිහදා කියලා කියන ක්‍රියාපදයක් මෙතනදි හල් කිරීමක් තිබුණා නැත්නම් ඔයාලට නංජි අල්දා මුරුතා කියන එක එකතු කරන්න පුළුවන් යාගේ හනංජි අරායෝ කියලා අහන්න පුළුවන්. යාගේ හනංජි අම්නිකා. යාගේ හනංජි ආසේයෝ කියලා අහන්න පුළුවන්. එතකොට ඔයාට කියන්න පුළුවන් ඕ මම දන්නේ නැහැ කාත් එක්කද කතා කරන්නේ කියලා. කොහොමද එතකොට කියන්නේ? යාළුවා බේරන්න ඕන. ඔයාට කියන්න පුළුවන් නුගුහගෝ යාගේ හනංජි මුරගෙසයෝ. නුගුහගෝ යාගේ හගෝ ඉන්නංජි මුරගෙසයෝ. පැහැදිලිද? මෙන්න මේ විදිහට ඔයාලා ලස්සනට කතා බහට එකතු කරගන්න පුළුවන් අපේ ව්‍යාකරණය. ඊළඟට චූරිප් කල්ලි සාමුසෝයේ ඔත්තොකේ කානංජි කරච්චෝ ජොසයෝ. වනේ අපි කතා කරපු අල්දා මුරදා කියන එකට අමතරව තව අපිට දේවල් භාවිතා කරන්න පුළුවන් කරච්චිදා වගේ වචන. මොකද්ද මේ කියන්නේ? චූරිප් කු කල්ලි සාම්සෝ. මොකද්ද මේ කියන්නේ? චූරිප් කු කල්ලි සාම්සෝ කියලා කියනවා ආගමන විගමන දෙපාර්තමේන්තුවට නේද? ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඔත්තොකේ කොහොමද කදා කියන තැනට එකතු කරලා කදා කියන ක්‍රියාපදයක්. ඒ හින්දා නංජි කියන එක අපිට එකතු කරන්න පුළුවන්. කානංජි ඔත්තොකේ කානංජි කොහොමද යන්නේ කියලා කරච්චෝ ජොසෙව් කියා දෙන්න කියලා තමයි මේ කියන්නේ. කුං මෙතනදී වෙනමකුත් නෙමෙයි කියන්නේ. මුල්ලායෝ දන්නේ නැහැ කියලා නෙමෙයි කියන්නේ. නැත්නම් දන්නේවද කියලා නෙමෙයි අහන්නේ. ප්‍රශ්නෙකුත් නෙවෙයි අහන්නේ. මොකද කියන්නේ? කරච්චෝ ජොසෙව් කියලා කියනවා. ඒක විධානයක් වගේ නේද? විධානයක් හැටියටත් අපිට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? ආගමන විගමන දෙපාර්තමේන්තුවට කොහොමද යන්නේ කියලා කියලා දෙන්න.
කියතමා මේ වාක්‍යයෙන් අදහස් වෙන. එහෙනම් අපේ ව්‍යාකරණ සම්පූර්ණයෙන්ම භාවිතා කරනවා. ඒකට අවසානයේ කරච්චදා කියන එකත් එකතු කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ දේවල් අනිවාර්යයෙන්ම කතා බහේදී භාවිතා කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ එකම වාක්‍යයක් වුණත් කමන්න ඔයා හොඳට මේ ව්‍යාකරණයේ මතක තියාගන්න තියෙන එකම ලේසිම පහසුම ක්‍රමය වෙන්නේ මේ වාක්‍ය මතක තියාගන්න එක. ඒතකොට ව්‍යාකරණ නිකමරම්ම ඔයාලට වෙනම කටපාඩම් නොකරත් මතක තියාගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට පස්වෙනි එක අපි බලමු. පියොන්ගොනේ කයා දෙනන්දේ ඔත්තුකේ කානංචි ආරායෝ. පියොන්ගොනේ කයා දෙනන්දේ, ඒ කියන්නේ ස්පීඩ් තාලයට යන්නට ඕනේ. ඔත්තුකේ කොහොමද උන් බලන්න අපේ මේ ඔත්තුත්තා කියන වචනේ, නුගු කියන වචනේ, ඔංචි කියන වචනේ, ඔදි කියන වචන භාවිතා වෙන විදිය. මේ අපේ ව්‍යාකරණයේ අසටම තවත් මේ ප්‍රශ්නාර්ථයේ ප්‍රත්‍යයන් නිකුතු කරලා වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. අපි හරිනම් කතා කරන්න ඕනේ අංජි නංජි අල්දා මුරුදා කියන එක එකම විදිහටනේ. ඉතින් එහෙම කතා කරන්න අපුල. හැබැයි දැන් එහා ගිහිල්ලා අපිට මේ ප්‍රශ්නාර්ථයේ ප්‍රත්‍යත් එකතු කරලා වාක්‍ය නිර්මාණය කරන්න බලමු. පියොන්ගුනේ කය දෙනින්ද ස්පිරිතාලයට යන්නට ඕනේ. ඔත්තුකේ කය දෙනින්ද පුරගැසේ කොහොමද යන්නේ කියලා දන්නේ නැහැ. වාට මේක අතාර්ථයෙන් කියනවා වගේම ප්‍රශ්නාර්ථයෙන් කියීමේ හැකියාවක් තියෙනවා. මීළඟට අපි කතා කරන්නේ අපි මේ ඉගෙනගත්ත ව්‍යාකරණයට ලැබිලා තියෙන අභ්‍යාසය. ඉතින් මම මේ අභ්‍යාසය සම්පූර්ණයෙන් ඔයත් එක්ක කතා කරන්නේ නැහැ. මේ ඔයාට මෙන්න මේ කොටස සම්පූර්ණයෙන්ම ඔයාට උත්තර ලියන්න පුළුවන්කමක් තියෙනවා. අපේ YouTube channel එකේ comment section එකට ගිහලා ඔයාට උත්තර සපයන්න පුළුවන්කමක් තියෙනවා. ඔයා මේ වෙනකොටත් මේ වගේ මේ ප්‍රශ්න පත්‍ර ටික ගෙන්නගෙන තියෙනවා. අපේ මේ නිබන්ධන ගෙන්නගෙන තියෙන්නේ. ඒ හින්දා ඔයාට බලලා ලියන්න පුළුවන්, උත්තර සපයන්න පුළුවන්. මම හිතන්නේ ඒක තමයි පහසුම ක්‍රමය උත්තර සපයන්න. එතකොට මට ඔයා උත්තර සපයලා තියෙනවා නම් එහෙම කමෙන්ට් එකක් දාන්න පුළුවන් සහ අඩුපාඩු මොනවද කියලා පෙන්වා දෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මම එකක් දෙකක් විතර ඔයාට කියන්නම්. ඉතුරු ටික ඔයාගේ නිබන්ධනයේ තියෙනවා. ඔයා ලියලා නිවැරදි විදිහට ලියන්න උත්සාහ කරන්න. එතකොට ගැටලුවක් වෙන එකක් නැහැ. ඊයගි ඕඩීඒ ඊයගි මේ බෙහෙත් ඕඩීඒ කොහාට ඊළඟට හිස්තනක් තියෙනවා. ඊළඟට මොකද්ද ඒක තියෙන්නේ ප්‍රශ්නාර්ථය. චොත්තා කියන වචනේ තියෙනවා. ඒ කියන්නේ මේ බෙහෙත මේ ඇඟ අපිට කොහොටද හොඳ කියලා තමයි අහන්න ඕනේ. හැබැයි මේක කොහොම දාන්නේ? මේ බෙහෙත් එක මේ මොන මොකටද හොඳ කියලා දන්නවද කියලා ඔයා ප්‍රශ්නාර්ථයෙන් යුක්තව, ප්‍රශ්නාර්ථයකින් යුක්ත වාක්‍ය නිර්මාණය කරන්නට ඕනේ. දෙවෙනි එක ගත්තොත් එහෙම සිහෝමි ඔන්ජේ ඉත්තා කියලා තියෙනවා. සිහෝමි ඔන්ජේ විභාගයේ ඔන්ජේ කවද්ද ඉත්තා තියෙනවා. මට අහන්නට ඕනේ මෙන්න මෙහෙම එක. විභාගයේ කවද්ද තියෙන්නේ කියලා දන්නවද? විභාගයේ කවද්ද තියෙන්නේ කියලා දන්නවද කියලා හිත ප්‍රශ්නයක් අහන්න ඕනේ. ඔයා මේකට උත්තර ලියන්නට ඕනේ මෙන්න මේ විදිහට. හරිද? කොරින් වලින් ලියන්න ඕනේ. එතකොට ඔයා දන්නවා එන්ජිනන්ජි අල්දා මුරුදා කියන ව්‍යාකරණ භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඒක අපි තවත් විස්තර ටිකක් කතා කරන්නේ. ඒවත් ඔයා බලන්න ඕනේ. කොහොම හරි ඔයාට මේකට උත්තර සපයන්න ඕනේ ඒ විදිහට. ඊළඟට බලන්න යොක්කෝනල් ඔත්තොක්කේ ඊළඟට හිස්තනක් මේක ප්‍රශ්නාර්ථය මන්දල්දා කියලා තියෙනවා. මොකද්ද මේ කියන්නේ? යොක්කොන ලොත්තොකේ. ඒ කියන්නේ පාස්පෝර්ට් එක කොහොමද මන්දල්දා හදනවා? එතකොට මට අවශ්‍ය කරන්නේ ලියවෙන්නට ඕනේ මෙහෙම පාස්පෝර්ට් එක කොහොමද හදන්නේ කියලා දන්නවද කියලා තමයි ප්‍රශ්නයක් කරන්නට ඕනේ. ඒක ඔයා ලියන්න මේ අපේ අභ්‍යාසයේ හැටියට. ඊළඟට බලන්න සෝල්ියෝගේ කය දෙනෙන්ද මුසම් පෝසරල්. සෝල් යොක්කෙකට යන්නට ඕනේ මුසම් පෝසර මොන බස් එකට? තදා කියලා කියන්නේ නගිනවා. ඒ කියන්නේ මොකද්ද? සෝල් යොක්කෙකට යන්නට ඕනේ මොන බස් එකටද නගින්න ඕනේ කියලා දන්නවද කියලා තමා ඔයා අහන්නට ඕනේ. හරිද? මෙන්න මේ විදිහට තමා ඔයා මේකට උත්තර සපයන්නට ඕනේ. මම හිතන්නේ ඔයාලට පැහැදිලි. අද අපි කතා කරේ එන්ජි නංජි අල්දා මුරුදා කියන ව්‍යාකරණේ. ඉතින් ඔයාගේ EPS ටොපික් පාඩම් පොත්වලත් මේ ව්‍යාකරණය ගැඹුරින්ම කතා කරනවා. ඒ වගේම තමා කොරියාවට ආවත් කොරියාවේ ඉඳන් විභාගවලට මොන දෙන අපේ දරුවන්ට මේ ව්‍යාකරණය විශේෂිත ව්‍යාකරණයක්, ගැඹුරින් කතා කරන ව්‍යාකරණයක්. ඒ හින්දා අපි කාටවත් අත්‍යවශ්‍ය ව්‍යාකරණයක්, කතා බහිද වගේම ලිඛිත භාෂාවටත් අවශ්‍ය කරන ව්‍යාකරණයක්. මම හිතන්නේ අපි ව්‍යාකරණය පැහැදිලි ඇති. ඔයාලට නොතේරෙන දේවල් තියෙනවා නම් එහෙම අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ වෙනම ලියන්න. ඔයා දන්න දේවල් තියෙනවා නම් අලුත් වාක්‍ය වලට හදන්න බලන්න කමෙන්ට් සෙක්ෂන් එකට ගිහිල්ලා මැසේජ් එකක් හැටියට කමෙන්ට් එකක් හැටියට දාන්න. එතකොට ඔයාට විතරක් නෙවෙයි තවත් යාළුවෝ ගොඩක් අයට ඒක ලොකු උදව්වක් වේවි. එහෙනම් අපි යමු අපේ පාඩම ඉතුරු කොටසට, වචන කොටසට. වචන ටික අපි කතා කරන්නේ අපේ කොරියන් ලයිව් ක්ලාස් එකේම නිර්මාණය කරපු තවත් පොතක්, කොරියන් භාෂාව කොරියාවදීම ඉගෙන ගමු. මේ පොතෙන් අපි නාම පද 10ක් සහ ක්‍රියාපද 10ක් වශයෙන් තමයි සාකච්ඡා කරන්නේ.
අපිට මීළඟට කතා කරන්න තියෙන්නේ 301 ඉඳන් 310 දක්වා වචන ටික. මුලින්ම අපි කතා කරනවා ක්‍රියාපද බෙදනවා. බෙදනවා කියන වචනය අපිට සාමාන්‍යයෙන් භාජනයකින් තවත් භාජනයකට මොනවා හරි දෙයක් බෙදනවා කියන අදහස දෙන්නත් මේ වචනය භාවිතා කරන්න පුළුවන්. කොරියන් වලින් කියනවා තම්තා කියලා. තම්තා තම්තා කියලා කියනවා බෙදනවාට. ඊට අමතරව ඇත්තටම මේ යම් කිසි දෙයකට දමනවා කියන අදහස දෙන්නත් පුළුවන්කමක් තියෙනවා. උදාහරණයක් හැටියට අපිට මෙන්න මේ විදිහේ දෙයක් කියන්න පුළුවන්කමක් තියෙනවා. USB එකකට ෆයිල් එකක් දමනවා. අපි සාමාන්‍ය USB එකකට අපි මොන අවශ්‍ය කරන Word ෆයිල් එකක් හරි මොන හරි Excel ෆයිල් එකක් හරි අපි දමා ගන්නවා වට කියන්න පුළුවන්. USB එකේ තමාජුසේව. USB එකේ තමාජුසේව කියලා කියන්න පුළුවන්. නැත්නම් ඒ ෆයිලේ තමාජුසේව කියලා කියන්න පුළුවන්. තම්තා බෙදනවා කියන අදහස වගේම අර අදහසක් දෙන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟට අසනීප වෙනවා, බෙහෙත් ගන්න යනවා, රෝහලෙන් පිට වෙනවා අපි බෙහෙත් අරගෙන. මොකක්ද ඒකට කියන්නේ? තේ වොන් හදා කියලා කියනවා. තේ වොන් හදා. තේ වොන් හදා කියලා කියනවා. සුවවි රෝහලෙන් එනවට. අපෝජිගා ඕජේ තේ වොන් හෂස්සයෝ කියලා කියන්න පුළුවන්. තාත්තායියේ රෝහලෙන් පිටත් වුණා. නැත්නම් රෝහලෙන් බෙහෙත් අරගෙන ආවා කියන අදහසයි මේ කියන්නේ. ඊළඟට පරීක්ෂා කරනවට මොකද කියන්නේ? පරීක්ෂා කරනවට වචන කිහිපයක්ම තියෙනවා. ඒ අතර කොම්සා හදා කියන වචනයත් වඩ භාවිතා කරන්න පුළුවන්. කොම්සා. කොම්සා හදා කියලා කියන්නේ පරීක්ෂා කරනවා කියන අදහස. කොම්සාරල් හෙස්සයෝ. කොම්සාරල් හෙස්සයෝ පරීක්ෂා කළා. චේ කබන් කොම්සාරල් හෙස්සයෝ මගේ බෑග් එක පරීක්ෂා කරා කියලා කියන්න පුළුවනේ. ඊළඟට සිම්ගක් හදා කියලා කියන්නේ බරපතලයි කියන අදහස. බරපතලයි කියලා කිව්වොත් එහෙම ප්‍රශ්නය හොඳටම බරපතලයි කියලා කියනවා නම් කොහොමද කියන්නේ? මුංජේගා සිම්ගා කේචෝසයෝ. මුංජේගා සිම්ගා කේචෝසයෝ කියලා කියන්න පුළුවන්. නැත්නම් ඔයාට කියන්න පුළුවන් පිගා සිම්ගා කේචෝසයෝ. වැස්ස හොඳටම අනතුරුදායක තත්ත්වයට පත් වෙලා කියන අදහස. ඊළඟට ප්‍රතිකාර කරනවා. ප්‍රතිකාර කරනවාට කියන වචනය තමයි චිරියෝ හදා කියන වචනේ. චිරියෝ හදා. චිරියෝ හදා සම්ගේ වොල්තෝන් ආනන් චිරෝරල් පදස්සයෝ කියලා කියන්න පුළුවන්. මාස 3ක් ප්‍රතිකාර ලැබුවා කියන අදහස. එතකොට ඊළඟට රෝග විනිශ්චය කරනවාට කියන වචනය තමයි චින්දන් හදා. චින්දන් හදා. චින්දන් කියන එකෙන් අදහස් වෙනවා රෝග විනිශ්චය කියන අදහස. තව රෝග විනිශ්චය පත්‍රිකාව අපි කියනවා නේ, ඒකට කියනවා චින්දන් සෝ කියන වචනයත් භාවිත කරන්න පුළුවන්. මෙතන නැහැ. ඊට පස්සේ තව පරීක්ෂා කරන වචනයටම තවත් කොරියන් වචනයක් තමයි චින්චල් හදා කියන වචනයත් අපිට භාවිත කරන්න පුළුවන්. පරීක්ෂා කරනවා කියන අදහසමයි. ඊළඟට එන්නතක් ලබා දෙනවා. ඇත්තට මේ වචන ටික ඔයාලට වැදගත් වෙන්නේ ස්පිරිතාලයකට ගියාම, රෝහලකට ගියාම දැනගෙන ඉන්න ඕන කරන වචන ටික. ඉතින් මේ වචන ටික ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. හින්දා පොඩ්ඩක් මතක තියාගන්න උත්සාහ කරන්න. එන්නතක් ලබා දෙනවා. ඉන්ජෙක්ෂන් එකක් ගහනවා. කොහොමද කියන්නේ? චූසා මත්තා කියලා තමයි කියන්නේ. චූසා මත්තා. චූසා මත්තා. ඒ කියන්නේ ඉන්ජෙක්ෂන් එකක් මට විද ගන්නවට තමයි මේ කියන්නේ. හොඳේ චූසාරල් මජස්. චූසාරල් මජස්. ඒකා චූසාර මන්නංගොන මුසෝබෝයෝ. ඒ කියන්නේ මම ඉන්ජෙක්ෂන් ගහන එකට බයයි. ඒ කියන අදහස. පැහැදිලිද? චූසා මත්තා කියලා කියන්නේ එතකොට එන්නත් ලබා දෙනවා, නැත්නම් ගහනවා කියන අදහස. ඊළඟට 309 වෙනි වචනේ සල්ය කර්මයක් කරනවා. මොකක්ද කියන්නේ? සුසුල් හදා කියලා කියනවා. සුසුල් හදා. ඔයාට කියන්න පුළුවන් හොරිරල් සුසුල් හෙසයෝ. චේ හොරිරල් සුසුල් හෙසයෝ. මගේ කොන්ද මේ සල්ය කර්මයකට ලක් කරා කියන අදහස. නැත්නම් අර කියන්න පුළුවන් සාගෝරල් නාසෝ සුසුල් හෙසයෝ. අනුතුරක් සිද්ධ වෙලා, අනුතුරක් සිදු වෙලා සල්ය කර්මයක් සිද්ධ කළා කියන අදහස. එතකොට ඊළඟ වචනේ ආලේප කරනවා. ආලේප කරනවාට කියන වචනේ පරදා කියලා කියනවා. පරදා. පරදා. ඔයාට කියන්න පුළුවන් කමක් තියෙනවා මේ මොන හරි ක්‍රීම් එකක් දීලා මේ ආලේප කරන්න කියලා කියන්න පුළුවන්. කොහොමද කියන්නේ? ඔයාට මේ පිටේ මොන හරි දෙයක් ආලේප කරන්න කියලා කියනකොට තෙන්ගේ පල්ලා ජොසෙව කියලා කියන්න පුළුවන්. තෙන්ගේ පල්ලා ජොසෙව. පරදා කියන එක පල්ලා කියලා වෙනවා. ඒක එහෙම වෙන්නේ ඇයිද කියන එක නම් අපේ ව්‍යාකරණ කොටසෙදිමයි අපි කතා කරන්න ඕනේ. මෙතන ව්‍යාකරණ ගැන මම ඔයාලට කියන්න යන්නේ. ඔයාලට පුළුවන් ඇත්තටම මේ ව්‍යාකරණය මේ පරදා වගේ කියන්නේ ර වලින් අවසන් වෙන වචන තියෙනවා. අන්න ඒ වගේ වචන කොහොමද මේ වෙනස් වෙන්නේ කියන එක ගැනත් අපි වෙනම කතා කරලා තියෙනවා. අපේ channel එකේ ඔයා video ටික බැලුවොත් එමාට ඒවත් ඉගෙන ගන්න පුළුවන් වෙවි. ඉතින් මේ විදිහට තමයි ක්‍රියාපද අපි 10ක් ගැන කතා කරා. මීළඟට අපි කතා කරන්නේ නාමපද කොටස. නාමපද කොටස පිටු අංකය අපි බලමු කීයද කියලා. 42 වෙනි පිටු අංකය තමයි සාකච්ඡා කරන්නේ. 301 වෙනි වචනේ. 301 වෙනි වචනේ සාමාජිකයට කොරියන් වලින් කියනවා හේවොන් කියලා. හේවොන්.
හේවොන් කදගයිසයෝ කියලා අහන්න පුළුවන්. ඒ කියන්නේ සමාජික කාඩ්පතක් තියෙනවද කියලා අහන්න පුළුවන්. ඔයගෙන් අහන්නිට තියෙනවා. හේවොන් කදගයිසයෝ කියලා අහනවා. නැත්නම් ඔයා හෝම් ප්ලස් එකට ගියා වෙන්න පුළුවන්. ඊමාට් එකට ගියා වෙන්න පුළුවන්. ඔයා බඩු ගන්නකොට ඔයාට පුළුවන් ඇත්තටම සමාජික කාඩ්පතක් හදාගන්න. එතකොට ඔයා බඩු ගන්නකොට එහෙම ටිකක් අඩුවට ගන්න පුළුවන්. ඩිස්කවුන්ට් එකක් එම ගන්න පුළුවන්. එතකොට ඔයාගෙන් අහන හේවොන් කදගයිසයෝ කියලා අහනවා. අනිව ඔප්සයෝ මන්දුරු ජොසයෝ කියලා කියන්න පුළුවන්. නැහැ මට නෑ. මට එකක් හදලා දෙන්න කියලා කියන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟට පෘථුවිය කිව්වොත් එහෙම මොකක්ද කියන්නේ පෘථුවියට කියනවා චිගු කියලා කියනවා පෘථුවියට කියනවා චිගු චිගු කියන්නේ පෘථුවිය කියන අදහස ඊළඟට ඊළඟ වචනේ අපි කතා කරන 303 වෙනි එක කාලය කාලයට කියනවා කිගන් කිගන් කියන වචනයත් භාවිතා කරන්න පුළුවනේ ඊළඟට පෞද්ගලික කියන වචනෙට කේයින් කියලා කියනවා ඔයාට කියන්න පුළුවන් පෞද්ගලික වාහනේ මේක මගේ පෞද්ගලික වාහනය කියලා කියනවනම් වාට කියන්න පුළුවන් ඉගෝ චේ කේයින් ඡායයෝ කේයින් ඡායයෝ කියලා කියන්න පුළුවන් කේයින් ඡායයෝ ඊළඟට ගැටලුවට මොකද කියන්නේ මුංචේ කියලා කියනවා මුංචේ කියලා කියනවා ගැටලුවට ප්‍රශ්නයට මේ වචන දෙකටම අපිට මුංචේ කියන වචනේම භාවිතා කිරීම හැකියාව තියෙනවා උස උස කියන වචනය කී කියලා කියනවා කී උසයි කියලා කියනවනම් කොහොමද කියන්නේ කීගා කෝයෝ කියලා කියන්න පුළුවන් මිටි කියලා කියනවනම් කීගා ඡගායෝ කියලා කියන්න පුළුවන් අපේ මල්ලි මිටි කියනවනම් කොහොමද කියන්නේ උරි තොන්සෙන් කීගා ඡගායෝ කියලා කියන්න පුළුවන්කමක් තියෙනවා ඊළඟට පිටත් කොට යවනවට අපි කොහොමද කියන වචනේ භාග්‍යෝන් කියලා කියනවා භාග්‍යෝන් කියලා කියනවා පිටත් කර යවනවා කියන අදහස දෙන්න ඊළඟට හුවමාරුවට කියනවා කියුරියෝ කියලා කියනවා ඔයාට කියන්න පුළුවන් කියුරියෝ හක්සෙන් එන්නේදා කියන වචනේ භාවිතා කරන්න පුළුවන් කියන්නේ හුවමාරු ශිෂ්‍යයන් කියන අදහස ඉතින් කොරියා විද්‍යාලය එක ඇත්තටම ගොඩක් සිද්ධ වෙනවා ඒ කියන්නේ විශ්වවිද්‍යාලයකින් තවත් විශ්වවිද්‍යාල කියන්නේ අපි කිසියම් විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබනවා ඒ අතර මාස 6කට මාස 3කට වෙනත් විශ්වවිද්‍යාලයක ගිහිල්ලා අධ්‍යයන කටයුතු කරන්න පුළුවන් ඒකට කියුරියෝ හක්සෙන් කියන වචනේ උනත් භාවිතා කරන්න පුළුවන් ඊළඟට 309 ඔරිනි යොන් කියලා කියනවා මොකද ඔරිනි කියන වචනේ ඔයා දන්නවා කුඩා දරුවන්ට ඔරින් කියන්නේ ඊළඟට ඊයොන් කියන වචනේ කියන්නේ භාවිතා කිරීම කියන අදහස ඔරිනි යොන් කියන එකෙන් අදහස් වෙන්නේ කුඩා දරුවන් භාවිතා කරන දෙය කියන අදහස ඊළඟට 316 නීති රීති වලට කියනවා කියුචික් කියලා කියනවා නීති රීති වලට මේ විදිහට තමයි අපි කතා කරන්නේ. ඉතින් ඔයා දන්නවා මේ දවස්වල පොඩ්ඩක් වීඩියෝස් ටිකක් වැටෙනවා අඩුයි. සතියකට දෙකකට සැරයක් වගේ තමයි වීඩියෝ එකක් වැටෙන්නේ. ඉතින් ඊට හේතුවකුත් තියෙනවා. තව නොබෝ කාලයකින්ම ඔයාලට අලුත් දෙයක් කියන බලාපොරොත්තු වෙන ඉස්සරහට. ඉතින් ඒ හින්දා අපි ඒ වෙනුවෙන් පොඩ්ඩක් කැප වෙනවා මහන්සි වෙනවා. කොහොම නමුත් ඔයාගේ කොරියන් භාෂා දැනුම දිනු කරන්න ලංකාවේ ඉන්න අයට වගේම කොරියාවේ ඉන්න අපි හැමෝටම ඉතාමත් ප්‍රයෝජනවත් දෙයක් ඉදිරි කාලයේදී ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ හින්දා ඒකට වඩා මහන්සි වෙන නිසා තමයි පොඩ්ඩක් වීඩියෝ වැටෙනවා අඩු වෙලා තියෙන්නේ. ඉතින් කොහොම වුණත් අපිට හැකියාවක් ලැබෙන හැම මොහොතකදීම ඔයාලට කොරියන් භාෂා දැනුම ලබා දෙන්නට උත්සාහ කරනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට සම්බන්ධ වෙන අපේ නිබන්ධන වචන පොත් මේ හැම දෙයක්ම ඔයාලට ලබාගෙන පන්තියත් එක්ක සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. මේ පොත්වලට අමතරව ඇත්තටම තවත් අපේ කොරියන් භාෂාවේ ක්‍රියාපද වර්ගීකරණය කියන මේ පොතත් තියෙනවා. ඔයාලට මේ පොත්පත් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව කොරියන් ශබ්දකෝෂය මේ විදිහට පොත් තියෙනවා ගොඩක්. ඉතින් ඔයාලට අවශ්‍ය කරන දේවල් ලබා ගන්න පුළුවන් අපිට කෝල් කරලා මේ පොත්පත් ගෙන්න ගන්න පුළුවන්. විශේෂයෙන්ම මෙන්න මේ පොත නම් ඇත්තටම කොරියාවේදී විතරයි ගන්න පුළුවන්. මේ පොතත් දැනට කොරියාවේදී විතරයි ගන්න පුළුවන් වෙන්නේ. ඉදිරි කාලයේදී ලංකාවේ මේ පොත් ගන්න පුළුවන් වෙයි මේ හැම දෙයක්ම ඉදිරි කාලේ ගන්න පුළුවන් වෙයි හැබැයි ලංකාවේද මට කියන්න බෑ හරියටම දිනයක් හවද්ද කියන එක කොහොම නමුත් මේ දෙක ඇරෙන්නට නම් ලංකාවේදී නම් ඔයාට අර වචන පොතත් ඒ වගේම ව්‍යාකරණ නිබන්ධන නම් අනිවාර්යයෙන්ම ලබා ගැනීම හැකියාව තියෙනවා ඉතින් මේ විදිහට අපි කොරියන් ක්ලාස් එක කරගෙන යන්න ඔයාට පුළුවන් නේ ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙන්න අපි උත්සාහ කරනවා පුළුවන් තරම් වීඩියෝ එකක් ඔයාලට ගේන්න ඉදිරි කාලයේදී අනිවාර්යෙන් තවත් අලුත් වීඩියෝ ටිකක් එනවා ඒවත් එක්ක ඔයාට පුළුවන් ඔයාගේ භාෂා දැනුම දියුණු කරගන්න එමනම් අද කොරියන් ලයිව් ක්ලාස් එක අවසන් කරනවා ඔබට සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි